Uber Eats මගින් ඉදිරිපත් කරන ආදරයෙන් අවශ්‍යතා ඇති අයට අත්‍යවශ්‍ය භාණ්ඩ පරිත්‍යාග කිරීමට වේදිකාවක්. අපි දිනපොතේ පළාත් පාලන ඡන්දය සටහන් වෙන්නේ මොන මාසයේද? මාර්තු 20 දක්වා 2023 කල් දාලා තියෙනවා. ඒකත් අවුරුද්දේ කල් දාපු නිසා. අවුරුදු 4ක් 4 මාරක් තිස්සේ පළාත් සභා ඡන්දය නිහඬතාවය ඇත්තන පළාත් සභා තියෙනවා. ඒක ක්‍රියාත්මක වෙනවා. නමුත් මහජන නියෝජිතෝ නැතුව නිලධාරී පාලනයක් වයි. පළාත් සභා ඡන්දෙන්න නම් අවශ්‍යයි නීති පොඩි සංශෝධනයක් එන්න ඕන. පළාත් පාලන ගත්තම එතකොට දැන් ලබන අවුරුද්ද මාර්තු 20ට නියමිතව තියෙන පළාත් පාලන ඡන්දය සැප්තැම්බර් 20 ඉඳලා කොමිෂන් සභාවට ඒ ගැන බලයක්. මොකද ඒ ඡන්දය පවත්වන්න තියෙන දිනේට මාස 6කට පෙර ඡන්දය පැවැත්වීමේ හැකියාව නීතිමය වශයෙන් කොමිෂන් සභාවට පැවරෙනව පළාත් පාලන ඡන්ද විසින් පනත යටතේ. දැන් කල් දාන්න වයි කියලා මම එකක් හිතනවා කල් දමන එකකට යන එකක් නැහැ කියලා. මේ වත්මන් ජනාධිපතිවරයාට ජනාධිපතිතුමාට ඡන්ද කල් දාන්න බැරි. එතුමාගේ බලය තියෙනවා. මොකද හේතුව එතුමාගේ පක්ෂේ නායකයා මේ ආදර්ශයේ දීපු පළවෙනි විදායක ජනාධිපතිවරයා ඒ වෙන්න කලින් 70 ආණ්ඩුව අවුරුදු 7ක් දික් කරයි කියලා අවුරුදු 5 වෙනකොට ඉල්ලා අස්සලා බයි ඉලෙක්ෂන් එකකින් දකුණු කොළඹ ආසනයට තරඟ කරා. ඒ ආදර්ශයේ දීලා තියෙන නිසා මම හිතනවා කල් දාන එකක් නැහැ කියලා. මහජන නියෝතෝ ඉන්න ප්‍රමාණය 225ද වැඩිද අඩුද 8000 10000 කරන්න ඕනද 8000 4000 කරන්න ඕනද කියනකට වඩා වැදගත් වෙන්නේ පත් කළා යවන මිනිස්සු අපිව නියෝජනය කරනවද කියන එක. ඒ නිසා මේ මහජන නියෝතෝ ජනතාවට වග කියන මිනිස්සු උනේ නැත්තම් ජනතාවගේ අභිලාෂයන් තේරුම් ගත්තේ නැත්තම් මේ මැති වර්ණ තියලා අහපව මිනිස්සු පත් කළාට වැඩක් නැහැ. හැබැයි එහෙම වුණත් රටක ජනතාවට තමන්ගේ කැමැත් ඒ නියමිත කාලෙන් කාලෙට මැති වර්ණ තියලා ජනතාවට තමන්ගේ අභිමතය හෝ තමන්ගේ අකමැත්ත ප්‍රකාශ කරන්න තියෙන අයිතිය තහවුරු කිරීම ආණ්ඩුවේ වගකීමක් වෙනවා. ඒක ජනාධිපතිවරයාගේ වගකීමක් වෙනවා. ඒක අග්‍රාමාත්‍යවරයාගේ වගකීමක් වෙනවා. ඒක විපක්ෂ නායකවරයාගේ වගකීමක් වෙනවා. ජනයා ප්‍රජාතන්ත්‍රවාදී ඉල්ලන්නේ ඔවුන්ගේ ජීවිත යහපත් කර ගැනීම සඳහා. දැන් ප්‍රශ්නේ තියෙන්නේ පාලකයන්ගේ පැත්තෙන් ඉලෙක්ෂන් ගැන කතා කරනවා ජනයාගේ පැත්තෙන් ප්‍රජාතන්ත්‍රවාදී ගැන කතා කරනවා. දැන් කඳවුරු දෙක දෙපැත්තකට ගිහින් තියෙනවා. අපි හැමෝම දන්න පළාත් සභා කල්යාම පිළිබඳව ජනයාට ඒ තරම් ප්‍රශ්නයක් තියෙන බවක් පෙනෙන්නේ නැහැ. හැබැයි ප්‍රාදේශීය ආණ්ඩු නියෝජිතවරණ කල්යාම සම්බන්ධයෙන් ජනයාට ඊට වඩා ප්‍රශ්නයක් තිබෙන බව පේනවා. මෙතන දේශපාලන සට කපටකමක් තිබෙනවා. ඒතර මේ සට කපටකම ඇතුලේ එක්තරා විදිහේ යුක්තියුක්තතාවයක් හදාගන්න උත්සාහ කරනවා. මේ නෛතික ප්‍රතිශාසනරේ හින්දා මේක කරන්න විදිහක් නැහැ කියලා. හැබැයි මම හිතනවා ප්‍රජාතන්ත්‍රවාදය ගැන හිතන ජනයාට ඉලෙක්ෂන් නොදී ඉඳීමෙන් පාලකයන් බරපතල වැරද්දක් කරගන්න. මේ වැරද්ද තමයි ප්‍රජාතන්ත්‍රවාදය ඉලෙක්ෂන් වලට වඩා බලවත් කියන එක ජනයා පෙන්වන්නට පටන් ගනී. එතකොට ඉලෙක්ෂන් වලට මුවා වෙලා ජනයාව යටපත් කරන්නට පාලකයන්ට ගොඩක් අමාරු වෙයි. ඩීසල් ලීටරයකින් කිලෝමීටර 18ක්ම දුවන්න පුළුවන් අද කාලේට වැඩ්ඩා ඩීමෝ බට්ටා ටාටා එස් HT2 වැඩි විස්තර සඳහා 1388 අමතන්න අද දෙරණ YouTube නාලිකාව YouTube අද දෙරණ දැන්ම subscribe කරන්න පාට කණ්ණාඩි වෙනුවට S කණ්ණාඩි